కురుల్లా మౌన్ బీతర දෙකක් තුනක් පමණ දමන අතර අඩි 10කට වඩා කුඩා උස් තඳුරුවල කූඩු තැනීම මවුන්ගේ සාමාන්‍ය පුරුද්දකි. එසේම මෙම කූඩු ඉඳහිට නිවෙස් තුළ හෝ මඩයූරේ සිදුරක් තුළ සෑදීමට මවුන් පුරුදුව සිටී. මීට අමතරව ගස් කුහරවල නේවාසික ගොඩනැගිලිවල ආරක්ෂිත කුහරවල මෙම කූඩු සෑදීම සිදු කර ඇති බව සොයාගෙන ඇත. ජුනි සිට සැප්තැම්බර් දක්වා මවුන් බිත්තර දමන අතර ඒවා සුදුමැලි රෝස පැහැයෙන් යුක්ත අතර කෙළවරේ තද රතු පැහැ ලප වැඩි වශයෙන් දක්නට ලැබේ. වසරක් තුළ වැඩි වශයෙන් බිත්තර දැමීමේ හැකියාව කොණ්ඩ කුරුල්ලන්ට තිබේ. කුඩා වියලි අතු සහ මකුළු දැලකින් සාදන ලද කුඩා පැපලි කෝප්ප ආකාරයෙන් මොවුන්ගේ නිවහන සාදන බවට සොයාගෙන තිබේ. මෙම බිත්තරවලින් දින 14කට පමණ පසුව නමු සාමාජිකයන් මවුන්ගේ කැදැල්ලට එකතු වේ. දෙමාපියන් දෙදෙනාම පැටවුන් පෝෂණය කිරීමට දායක වේ. දකුරුල්ලා නැගෙනහිර බුරුමය සහ ටිබෙටයේ සමහර ප්‍රදේශ දක්වාත් ඉන්දියානු උපමහද්වීපය හා ශ්‍රී ලංකාව ආශ්‍රිතවත් ජීවත්වනු දැකිය හැක. එසේම ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති අතර ෆිජි, සවෝමා, ටොංගා සහ හවායි ඇතුළු පැසිපික් දූපත්වල පිහිටි වනාන්තරවලද ජීවත්වන බව සොයාගෙන ඇත. ඊට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍ය, බහරේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ අර්ජන්ටිනාව යන ප්‍රදේශවලද මවුන් වාසය කරන බවට සොයාගෙන ඇත. කෙසේ වුවත් මුල් බැසගත් සිගමන් යදීම්, ආචාර කිරීම්, පියාසර කිරීම් සහ අනතුරු ඇඟවීමේ ඇමතුම් වර්ග දෙකක් ප්‍රධානව විවිධ ඇමතුම් වර්ග කිහිපයක්ම මවුන් සම්බන්ධයෙන් හඳුනාගෙන තිබේ. කොණ්ඩ කුරුල්ලා මල්පෙති, මල්පැණි, පළතුරු, කුමීන් ඉඳහිට ගෙම්බන්ද ආහාරයට ගැනීමට පුරුදුව සිටී.
තම ශරීරයේ පිහිටා ඇති රතු පැහැයෙන් යුත් කෙටි ලාංඡනයෙන් පහසුවෙන් මූණ හඳුනාගත හැක. ප්‍රමාණය සෙන්ටිමීටර් 20ක් පමණ දිග වලිගයක් ඇත. ලංකාවේ ජීවත් වන කොණ්ඩ කුරුල්ලාට පටු සිදුමැලි දාර සහිත අඳුරු ආවරණය පිහිටා ඇත. වාතාශ්‍රය රතු පැහැයෙන් යුක්ත වන අතර ගැටිත්ත සුදු පැහැයක් ගනී. කළු වලිගය සුදු පැහැයෙන් ඔතාගෙන ඇත. හතර ස්වරූපයකින් නිර්මාණය වී ඇත. ශරීරය තද දුබුරු පැහැයක් ගන්නා අතර එය කොරපතු රටාවක් මවයි. හිස අඳුරු හෝ කළු පැහැයක් ගනී. මවුන් අනතුරු ඇඟවීමේ ඇමතුමට සාමාන්‍යයෙන් වෙනත් බොහෝ පක්ෂී විශේෂ
ප්‍රතිචාර දක්වා ඇති අතර ඒවාට අවනත වීමක්ද කොණ්ඩ කුරුල්ලන්ගේ දැකීමට ලැබේ. ඉන්දියාවේ ප්‍රදේශ 54ක් කේන්ද්‍ර කොටගෙන පරීක්ෂණයක් සිදු කර ඇති අතර එමගින් මෙම විශේෂයන්ගේ ව්‍යාප්තිය කරන වැදගත්ම සාධකයක් ලෙස වෘක්ෂලතා හඳුනාගෙන ඇත. මොවුන් වියලි පඳුරු යුද්ධ වනාන්තර තැනිතලා සහ වගා බිම්වල ජීවත් වන කුරුළු විශේෂයකි. දේශීය වශයෙන් සොයා බැලීමේදී විශාල වනාන්තරවලද කලාතුරකින් කොණ්ඩ කුරුල්ලන් දක්නට ලැබේ. උතුරු වගාවට හානි කරන නිසාවෙන් ගොවීන් මොවුන්ව පරිබෝධකයන් ලෙස සලකනු ලැබේ. Thank you.